අයිබෝවන් දුවේ පුතේ, අපේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරගත්තු සුවිශේෂී සංගීත පාඩම් මාලාවේ 10 පාඩම තමයි මං අද ඔයාලට අරගෙන ආවේ. ඒක තමයි ගිටාර් කියන මාතෘකාව. හොඳයි, ගිටාරය කියන්නේ තන්තුමය සංගීත භාණ්ඩ වලින් වැදගත් තැනක් ගන්න සංගීත භාණ්ඩයක්. ඒ වගේම ගිටාරය ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය සංගීත භාණ්ඩ වලිනුත් එකක්. වාදනයේදී අපිට විවිධාකාර ගිටාර් වර්ග හමු වෙනවා. ක්ලාසිකල් ගිටාර්, ස්ටීල් ගිටාර්, ඉලෙක්ට්‍රික් ගිටාර්, බේස් ගිටාර් කියන්නේ ඒවායින් කීපයක්. දැන් මේ ඔයාලට දකින්න ලැබෙන්නේ බොක්ස් ගිටාර් එකක කොටස්. සාමාන්‍යයෙන් ගිටාරයක තත් 6 දකින්න පුළුවන්. අපි බලමු මුලින්ම ගිටාරේ සුසර කරගන්නේ එහෙම නැත්නම් ටියුන් කරගන්නේ කොහොමද කියලා. ගිටාරේ තත් හඳුන්වන්නේ යට ඉඳලා උඩට. ඒ අනුව E first, B second, G third, D fourth, A fifth සහ E sixth වශයෙන් මේවා සුසර කරගන්න පුළුවන්. පෙරදිග ක්‍රමයට ගත්තොත් උච්චගා, මධ්‍යනී, මධ්‍යපා, මධ්‍යරි, මන්ද්‍රදා සහ මන්ද්‍රගා වශයෙන්. ගිටාරේ වාදනය කරන්නේ පික් එකකින්. එහෙමත් නැත්නම් නියපොතු ඇඟිලි තුඩු වලින්. අපි බලමු නිවැරදිව පික් එක අල්ලන්නේ කොහොමද කියලා. හොඳයි, අපි දැන් බලමු ගිටාරයෙන් ශුද්ධ ස්වර අෂ්ටකය වාදනය කරන්නේ කොහොමද කියලා. අපි දැන් ශුද්ධ ස්වර අෂ්ටකය ගිටාරේ වෙනත් පොසිෂන් එකකින් එම නැත්තම් වෙනත් ස්ථානයකින් වාදනය කරන්නේ කොහොමද කියලා බලමු. ගිටාරෙන් ස්වර වාදනය කරනවා වගේම කෝඩ්ස් වාදනය කරන්නත් පුළුවන්. අපි දැන් බලමු ගිටාරෙන් මූලික කෝඩ්ස් වාදනය කරන්නේ කොහොමද කියලා. D-7 කියන මේ කෝඩ්ස් වාදනය කරනකොට ගිටාරයේ 6 ස්ට්‍රිං එක, එහෙම නැත්නම් E6 වයර් එක වාදනය වෙන්නේ නැහැ. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ.
හොඳයි දුවේ පුතේ, අද පාඩම ගැන මොනවා හරි ගැටලුවක් ඔයාලට තියෙනවා නම් වීඩියෝ එකට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාලට අපි ඉදිරියට කරන පාඩම් එවෙලෙම බලාගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් ඊළඟ පාඩමෙන් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.